ම ඕක දිගටම අප සම්ප්‍රදායක් හැටට ආවා. හැවිල්ල දැන් අප පේනවා ක්‍රෘස්වර්ශයෙන් දහවෙනි සතවර්ශයේ ටෙකොලොස් සෙන් සතවර්ශය විත්‍ර වෙනකොටත්. අපේ රටේමිසුන්ගේ නං තිබුණේ හරි කෙටිනං තැවට හුදන පුළන් හොඳම උදාාරණයක් තමයි ගැන උනන්දුවෙන අපේ හෙතුවත් රාවකයකින්නව නම් අපි කිවටම විශවාස කරන්න දෙලාවා. ඔබ අර එපිග්‍රෆියයා සේලෙන්නිකා කියලා සංගරාවක්තියනවා ලංකාව සෙල්ලිපි ප්‍රකාශයට පත් කරලා තියෙන. ඒකෙ හතරවෙන්න වලුමට ඔබ ගියොත්. ඒ හතරවෙනි වළුමේ තියෙනවා බෙන්තොට ගලපාත විහාර සෙල්ලිපිය කියලා සෙල්ලිපියක්. මෙනි මේ සෙල්ලිපිය අරගෙන ඔබ බැලූත් ඔබට පෙනෙයි ඒ කාල වෙන කොටේ එක යන්නන්නේ දහවිනි සතවර්ශය ක්‍රිස්තුර්ශයෙන් වෙනුවට ප අප රට තිවිච්ච සාමානය මනිසුන්ගේ නංම් වාද කියලා. අපේ ජාතික කතාව අයිවාන් ඉතින් අදත් එකසි පනස් සතරෙනී වතාවටත් අපේ හෙළයන්ගේ අක්මුල් සෝයාන්න මේ සුදනවන්න අන්න ි ඩිස්ටි වෙස්ටරාන තුල ඉතින් අවුරුදු හමර වෙලා දැංගීලඟට වෙසක් කාලෙත්තෙනවා ඔය ඔක්කො මාස්සේ අපේ ජීවිතය ඉතිහාසට එක්මින් කලාගෙන යනවා ඉතින් ජතියක් හැටියට ඉතිහාසේ ඔස්සේ කොයි ආකාරයට ගොඩ නැගුණේ අප ඉතිහාසේ කොච්චර කාලයක් පුරාවට දිවෙනවාවද කොච්චර කාලයක් පුරාවට සාධක හම්වෙලා තියෙනවාද අපි දන්න ඉතිහාසේ අපට කියියෝගණ්ඩ තියෙන ඉතිහාසේ හරා නොකිය වෙන අපිට අතට හවුවෙන් නැති ඉතිහාසය සොයාගන යම ්‍ර කාර කර ලිට ඩිස්ට්‍රී හැඩස් රහණ ඔස්සේ ඔබ දන්නවා අපි හුරු තුනකට ිටවවෙන්න වැඩසරන්න එකසිේ පන සතරක් තිස්සේ අපි මේ කාරෙක් කරනවනත්තෙ ෆෙම් ්‍රේඩියෝ හැට ඒතින් අදත් සුපෘදු විදිහටම ජාතික කරතවයට මාහාචර්ය රාජ්ෂෝම දෙවයන් සමඟ ඇන්දි ගන්නයි මේ බලාපොරොත්තුවෙන්නේ අපි සුපරදු විදිහටම අපේ පලවෙනි කොටාහේදී ඒමන්නත්තං පලවෙනි අඩහෝරේදී මුලින්ම ගන්න ඔබ විසින් අප වෙත යොමු කරුලද ප්‍රශ්න ඉතින් මේ බලාගෙන ඉන්න උදවියටත් මේ වෙලාවේ ලෝකෙ පුරා FMම් අනු පහ අනුුවතරයි දෙසමාට ඔස්සේ රේඩියෝ වෙනුත් ඒකම ww.netfm.com බඩ වෝසෙනුත් ඒකම ඔබේ ජංගමුතුරු කතනය තින නානාවිදි රඩියෝ ඇ පොසේත් ඊට පස්සේ මේ වැඩසරහන රා්‍රී නමයට හමාරු නෑම් පස්සේ youtube මාදිරෙක්ූ නාම youtube බෝසේත් අපි නරඹන අහන සියලු දෙනාටම අපි මත කරන ඔට පුළුවන් මේ විදිහටම ප්‍රශ්නයමු කරන්න මැදිරිියට මේ මහත කරන බින්දුව ඒ එක එකකයි දෙකයි පනස් පහ තිස්ටන හැටතුන බිදුව එකයිදකයි පනස් පහහි තින හැතු දරනන්ක එකම අපේ තවත් ගොඩක්ම මාර්ගතියවා අපිට ඊමල් කරන්න පුළුවන් ඒකම YouTube එක කමෙන් වි න්න පුල ොමරරි ඔබේ සක්්‍රිය ප්‍රතිචා බලා පොත් යෙන ට අමතර ෙස් ු ලින් ඉස්ටගම ගේ දේලුත් අප බලන්නන ඉප අපේ ඩිස්ක්‍රපෂන් එකේ පලකල්ලා තියන අප සාකච්චාවට පිවිසේ මහච්චරිතුමා මේ දැ සටත් තියෙනවා වාසගම මේ මටත් තියෙන වාසගම ලියනගේ කියලා අපි ගොඩක් කලාවට අපේ වාසගමත් එක්ක තමයි අපේ මුල්ලම ප්‍රස් නේම් එක යොදාගන කතා කරන්නේ අප රටේ හුරු වෙලා තියන්නේ එ සමහරටවල්වලනම් මේ වාසගම වන විදිහත් පාවිච්චි කරන විදිහත් වෙනස්සනෝ තැ මේ අපේ හැම කෙනාටම කුතුහලයක් තිනෙන නිසද ලියනගේ කිව්වම අපි කවුද එතකොට මේ ලියනගේලා මොකක් කරි වැඩක් කරපු ඉඳන්න අම්භච්ච නැමත්ද. ඊළඟට ය අපිට පෙරේරා සිල්වා ලැනරෝල්ලා ඒවාගේ අපිට ආපු වාසකම් ප්‍රමාණෙකු තියෙනවා. මේවා කොහොමද ලැබුණේ අප අපි ඉස්තල්ලම අප ය සිංහලඌරුවට තියෙන වාසකං වලින් පටන්ගම්මුකස මේ වාසකං රජ්ජුරෝ දුන්න දේවල්ද. නැත්තං වෙන කවුරු හරි දුන්න දේවල්ද. මේ ප්‍රභවය කොහොම දෙස. මංහින්නේ මංහිතන එකනුවන් අපි හිතවත් ශ්‍රාවක කකු ප්‍රශ් ප්‍රශ්නය ප්‍රශ්ය කිරින් අප හිතලත් හැමකිෙන මේ හන හැමක්කගේ හිටේ තින පශ්නයක් සවද හිති මංහිතන්නේ මේ ප්‍රශ්නයට උත්තර දෙනයක එහම මෑතකාලිින් දන්න තිහාසයකින් පටන් ගන්න පුළුවන් දන්නන්නේ මේක තේරුම් ගඩන මංහිතනවා අපි අපේ ඉතිහාසේම තියෙන නංගං ගන අවදධාන යොම් කරන්නඩ ුවොමනා ඇති කලා මොකද මේක අප යහන හිතවත් ශ්‍රාවකන්ටත් අලු දත්තැගීමක් වෙයි මොකද ඉතාම ඇත කාලේ අවුරුදු දහස් ගනන් ඇත කාලේ අප හිටපුොයගේ නංගං කොහොමති කියනක දැනගන්න එක මොකද බොහ වෙලාවට අපි දන්නේ රජවරුන්ග ෙනනංගන් විතරන සාමාන්‍ය මිනිසුන් නං ගන් දන්නන්නේ න. ඒ එහෙමක්දයක් හල න්න න දන්න ල්ිටිස්සි වැඩ සනට ි සි වැඩසටහන හර ැගෙන තියෙනවා තවට අපි සමාර පාසැල් පොත්තොල්ට දෙැන් දාලා තියෙනවා පාඩන් කිහිපයක් ඒ තොරතුරු දැනගන්ඩ පුළුවන්ගෙන විදිහේ. ඉතිං මේ ප්‍රශ්නය ඉතා පැහැදිලි මේ අපේ වාසගන් කොහොමද නංවලට ඇඳල තියන පරම්පරා පෙන්නුම් කරන කොටස ොහොද නිර්මාණ වෙන්නේ කියන එක ශ්‍රාවක මහත්මය අහලතියන්නේ. ඉතින් ඇත්තෙම ඔය අපි අද වාසගන් කියන ඒවනම් අපිට පේන්නේ අප ඉතිහාසය හාර උස්වල බලනකොට ඒවට ඉතාම දීර්ග ඉතිහාසයක් තියෙන බව අපට පේනෙ නෑ. ඒවා මංහිතන්නේ අපට තේරෙන හැටියට නම් ඔය පාලුස්සනි සතවර්ශයෙන් දාහතරවනි සතවර්ශයෙන් පස්සේ තමයි. පුද්ගලයගේ නංගංවලට මෙ වගේ දිග ප්‍රවේනිීය හඟවන්න යම්කිසි ආකාරයක සඥාවක් එකතුවෙන්න පටන්ගන්නේ ම මෙම කියන්ඩ හේතුව තමයි ද මීට අවුරුදු දෙදා ස්තුන් සය පණහකට විතර ඇත කාලේදී ලියවෙච්ච සෙල්ලිපි මේ රටේ තියෙනවානේ ඒ සෙල්ලිපි තුන්දාහකට වැඩි ප්‍රමාණයක් දැනට සොයාගෙන විදධතුන් විසින් මේ ප්‍රකාශයට පත් කල්ලා තියනවා. දැන් ඒ සියුම් අධ්‍යයන කරනන්න කොට මම කතාරන්නේ පටන් ගන්නේ අවරු දෙද සුන්සේ පනහරදර ඇත කාලේ දල මනිසුන්ගේ නංගන් ගැන. දැන් ඔය බ්‍රාක්මී ශිලා ලේකනවල එහෙම තියෙන නං දැන් සල්ලිපිවෙල තියෙන නංගන්දිහා බැලුහම ඒ නංගන් තියනවා නංවර්ග දෙකක් අපට අන්දුුරගන්න පුළුවන් ඒකැන්නේ කොහමත් ඉතින් ස්ත්‍රී නුවයි පුරුෂ නුවවි කියලා දෙක්ත්තියන හෙම මංකි ඇනවා. නංවල ස්වරූපය අනුව අපට පේනවා වර්ග දෙකක් එකක් එක නම්වර්ගයක් අපට පේනවා මේ සංස්කෘත සාහිත්‍යයට පාලි සාහිත්‍යයට සම්බන්ධ නොයෙකුත් සංකල්ප මැදිකරගෙන නක්ෂස්ත්‍ර විද්‍යාව ඒවගේ දේවල් පදනම් කරගෙන පුද්ගලන්ට නංධාපුවා තැ උදාහරණයක් හැටියට පුස්ස දේව කියන නම ගත්තත් යෝදක් යෝදක් කියල කියන අපි සේනනාපතියෙක් නේ තුටු කැමුරජ්ජරුවන්ගේ පුස්ස දේව කියන නම එක විස්තර කරනකට අටුවාාවේ ඒ පුස්සදේව කියල කියන්නේ පුස නැකතින් උපන්හෙයින් හැතම පුස්සදේව නම් විය පුස්ස නක්කත්තේන ජාත භාවේන කිය තදත්වය නවා ඉති සමමාවිල්ලන් ඩෝන මේ පාලි පිළිවන්ද විශෂ සඥෝත් මේ වහගෙනඉදලා අපි උච්චාරණය කරන පාලි වැරදි කියලා කියනනි තියෙකට සම භජනය කණ් ඕෝන මොරද ප ඉංග්‍රීසිි කකාරණ් මත් ඉතින් එලිබෙත් රජනෝගතාක කරන්නඩ බැයන අපිට ඉතිං ඒව නිවැරදි කරග්ඩ කියලා ඉතාම ආය කරුණාවෙන් ආයචනා කරනවා. ඉතිං පුස නැකතින් පුස්ස නක්කත්ථ කියලා කියන පුස නැකත. එතකට පුස්ස දේව කියලා නමදැම්ම උ ැතින් පංහෙයින් කියලා කතාව කියනවා එතුර අපි දන්න අපේ දේවානම්පියය තිස්සත දේවානම්පියය කියලක යනෙ උපා අභිධානයක් ශෝකල ප ඕගේ නම රජුගෙනම තිස්සන තිශ් කියලගැන නැකතක් එතකොට මම පෙෙන්නල දෙන්නේ අනමොකක්ද අප එකකා පුරාණ කාලය හිටිය මේවාගේ මේ සංස්කෘත භාෂාවට සම්බන්ධ ඒවගේ නක්ෂස්ත්‍ර යෝග ගැන දන්න ඒව පදනම් කරගෙන පුද්ගලින්ට නම් දැම්මා. එක ටිකක් අපට පේනවා මහහා සම්ප්‍රදායන් වගේ නම් දැම්ම අපැපි කිවත් රජුරගම තිස්සනේය කොහෙවත් නෑන එහෙම දිග වාසගමක් මක්වත් නෑන තිස් තැ හෙම වාසගන් අරෝම නෑකනක පෙන්න්නට හොට උදාාරණයයක් තමයි බොහෝ රජවරු විශේෂයෙන්ම ලම්භරන පෙළපතේ රජවරු ඒ අය තමන්ගේ තමන් කෞු්ද කියලා අඳුන්නල දෙනකොටයාගේ නම තමයි කිව්වේ මම හවලා කියලා. හැබැයි පුතා කියලාකිවන අන්නහරි. ඒ ප්‍රවේණය පෙන්නන්නට කිව්වේ අහලා අහවලාගේ මොනුපුරාාවද අහවලාගේ පුතාවෝද අහවලා මමයි කියලා. දෙැම එකට තියෙන හොඳ උදාහරයක් තමයි රුවන්වෙලිසෑය මල්ලේ තිබෙලලා ස්ොයාගත්ත එක්තරා පුවරු ලිපියක් ගල්පෝරුවක. ඒ ගල්පුවරුව හඳුන්වන්නේ තතුරුවන්වැලිසෑය පුවරු ලිපිය කියලා එක එම ලිපිය එක්දා සමස අසුත් තුනේ මහාචරය සැනවත් පරමිතාන මහත්ම විසින් ප්‍රකාශයට පත් කරපු ඉන්ස්ක්‍රපන් ස් සිලෝන් කියන කෘතියේ දෙවනි වලුම පෙලිමේ පැහැදිලිීම පල කරලා තියනවා. ඒ දිනිුවන්ය කරලාදිෙන ගජබහු පලවෙනි ගජ භහවර තුමයි එයා හඳුන්වල දෙනකොට කියන්නේ මහරජ වහායහ මනු මරක මහාරජ්චුරුවක් කනෙකු වූ වසබගේ මනපුුරාාවෝද මහරජතිස පුත තිස්සගේ පුතාාවූද ගයි බහු ගාමිනී අබේ රජු කෙල තමයි කියන්නේ එතකට ඒක අපට පේනු අ මහාදිග වාසගං කෙලපි සලකනයක් රජවුරු හිම පෙන්වුව නෑ තර ජ ාහුක ගාමිනී අබේ කෙලෙකවා ගජබාහුයාගේ ම ගාමිනී බේ කලකැනේ රාජත්වය හඳුන්වන අභිධානයක් වගේ දෙයක් ඒරන්න එහෙම ට පෙන්නල නැත දම කියයාගෙනාව මොකක්ද සම්ප්‍රදාායන් දෙගත් යවා කෙල කිවන අපට පේන ැටියට එකක් කර සංස්කෘත සම්ප්‍රදායෙන් ආපුුවර නැකත් පදනම් කරගෙන දාාපුනම් ඊට අමතරවත්තියනවා ලස්සන දාාපු නම් කාන්තාවන්ටදැ මිනක්ෂි කියන නම් මීන අක්ෂි එතකොට එක්තරා සෙල්ලි පග තියෙනවා මානලි කාක්ෂි මහනෙල් මලක්වන්න ඇස් ඇත්තිී බෝධි උත්පල වන්න උත්පල වන්නා කාශ කාශපරජ්ජුරුවන්ගේ එතකොට මේවා අර ඒ සම්ප්‍රදාය ඉන්දී සම්ප්‍රදායෙන් එන මහාකාවවල්ල තියෙන සංස්කෘත සාහිත්‍යයේ තියෙන එහෙම නම් එතට එහම අනන්ති ිච්චා ඇතින ද වරුුණ දත්තා මේ බ්‍රහ්ම සල්ලිපියවල තියෙන න වරුුණ විසින් දෙන ලද එතට බ්‍රහ්ම දත්ත කියලා කියන බ්‍රහ්ම විසින් දෙන ලද කිය එකන එතකට ේවදත්තක කියැනෙ දෙවි විසින් දෙන ලද කියනනෙ එතකොට ඔයයාගේ දෙවදත්තකෙන නම පෙසල් ලිපිවෙල නෑ බඹ දත්ත කියර සෙල් නමනන්තියනවා ප්‍රහ්ම විසින් දෙන ඇ වරුණ දත්ත කියෙනෙ එකක් තියනවා වරුණ විසින් දෙන ලද වරුණ කෑනේ දෙවි කෙනෙක්න මූදට අධිපති කියෙල්ල සලකනෝ. එතකොට මේ මේ සම්ප්‍රදායෙම තිබුණ හැබැයි ඒඔට මතක ඇති අපමි වැඩසටහනේද කතාරන්නුවන් අ කොස්සව කන්ද ලිපිය ඉන්නවා තුගමු රජුරන්ගේ රමණිබරිය කතිී කියලා. එතර කතීගෙන නවත් තිබුණා. එතකොට ඒවා බොහොම ඒව අපේ දේශීය සරලනම් රමණබරිය කති. එතර කතී කියලා එතරයි නමේ තියෙන්නේ. එකර අපට පේනවාදැ ඒලිපියත් මිටවුරුදු දෙදස් දෙසේය තිතර උඩ කාලනෙ ලෙවුනේ ඔය සම්ප්‍රදාය නුවන් මේ රටේ දිගටම 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 ආවා. ඇත්තම මට හැමවෙලා නංගන් කියනකොට මේ මතක් වෙන්න දැන් ඔ ඊට පස්ස කියමකු තැන් ඔය ය මිට අවුරුත් දෙදස් තුන්සයකට කලින් ලිපිවෙල්ල ඔය වගේ නංගන්තියනවා එත කතීලත්තින්න වරුණ දත්තලත්තින්නරි එතකොට ඊට පස්සේ සතවර් කීපයකට පස්සේ සෙල් ලිපිවල්ට එනකටඒ සෙල්ලි පිල්ල ඉන්න නාග කියලා නමක් ඒවගේ සාමානය ඒත් කෙටි නඟෙවත් කිසිම තනක මේ වාසගන් අරෝමෝ මෝන සඳහන් කළ නෑ. දැන් ඔහොම ඕක දිගටම අපේ සම්ප්‍රදායයක් හැටේට ආවා හැවිල්ල දැන් අපට පේනවා ක්‍රිස් වර්ශයෙන් දහාවේ නිසතවර්ශයට එක්කොලොස් නිසතවර්ෂය විතර වෙනකොටත් අපේ රටේමිසුන්ගේ නං තිබුණේ හරි කෙටි නං තැවට දැන්නපුලන් හොඳම උදාහරණයක් තමයි මේ ගැන උනන්දුවෙන හිතුවත් ්‍රාවකය කින්න ෝ නං අපි කිවටම විශවාස කරන්න දෙපා. ඔබ අ එපිග්‍රෆියයා සෙල්ලෙන්නිකා කියලා සඟරාවක්තියනවා ලංකාවි සෙල්ලිපි ප්‍රකාශයට පත්කරලා තියෙන. ඒක හතරවෙි වලුමට ඔබ ගියොත්. ඒ හතරවෙනි වලුමේ තියෙනවා බෙන්තොට ගලපාත විහාර සෙල්ලිපිය කියලා සෙල්ලිපියක්. මෙනි මේ සෙල්ලිපිය අරගෙන ඔබ බැලුවත් ඔබට පෙනෙයි. ඒ කාල වෙන කොටේක න්න දහවනි සතවර්ශය ක්‍රස් වර්ශය වෙනනුට පර තිබි්ච මාමන මනිසුන්ගේ නංම්මනවාද කියලා ැමේ විෂය කවුරුත් හෙම ප්‍රසිද්ධයේ සාකච්ඡා කරපු විෂයක් නෙමේ එතිනිසා මේ ගැන තින දැනුමාඩු යනිසා හරි හරි සිද්ගන්න සුළු දැනුමක් මේ නුත් ලැබෙනවා සාමාන්‍ය මිනිසුගේ නමනවාද කිය රජවුරු ගත්තොත් අපි දන්නවා ලීලාවතී රැජිනසාහස්සමල් රජු ම ලොකු නන් තිබුණා. නමු මම ඔබට කියන්න පොඩි පාටයක් බෙන්තොට ගලපාත විහාර සෙල්ලිපිය. ඒකේ සාමාන්‍ය මිනිස්සුන්ගේ නං ලේඛනයක්ම කියාගෙන යනවා. ඒක තැක න දහම කියාගෙන මද්දෙන් අරම්මේ පුටක් දැක්වීම කරන්නේ. මෙකු අඹු මින්දිී මෙයාගේ අඹුව මින්දී මෙකූඋපුත් මදදල මෙයාගේ පුතා මද්දල සාතා. මෙකුමල් පොරණ සලා එයාගේ මල්ලි පොරන සලා ඊලාකට කියනවා මදදල කොරල දෙව් මදදල කොරල දෙවගේ නම මද්දල කොරල දෙව් ඔ මද්දල කියලා කියන්නේ ගම කොරල දෙව් ඒක තමයි වාසයරන ගාසය කරන ගම වාසය කරන ගම එතකොට වාසය කරන ගම කියලා ආවට දැන් ඔය පුංගක්වෙලාට සෙල්ලිපිවෙල තියන්නේ අහවල් ගමේ මෙයා අහවල් ගමේ මෙයා හරි එතකොට වාසය කරන ගමත් එමෙන් තමයි ඇදින්නේබේ හරි නමුත් පස්සෙ කාලෙක දැන් අද වාසගන් කියයන්න එහෙම නෙමේන සමහරයව මේ මඟල් හය කෝදූකි මනට රන් දිගයිවන යෙන්නේ සද්ද විද්ධ පල පතින වාසගම්ම වගේවතිය නොනේ ඉතින් ඇත්තෙම්ම මෙතන උනේ? මේ අ වාසය කළ ගම බොහෝ සෙල්ලි පියවල තියනවා අහවල් ගමේ මහවලා අහවල් ගමේ අහවලා කියල තමයි කියන්නේ. මෙතන මේ මේ සෙල්ලිපේ දිහා බැලුවුමත් අපට පෙහෙන්නේ මෙක මෙකු මල් ගොලුමින්දා. මෙගේ මල්ලි ගොළුමින්දා අරබයි ශාරක ලක්ෂනත් කිය ලක්ෂණ කිය ගොුමින්ද දැන් අප ගම්වල සාමානයෙන් ය පුදගලය හඳන්නනොට කියන. ඇ කිය තෙබර න ැහැට ම සෙල්ලිපිවලට ගහිල්ලතින්න මේ කටවහර සෙල්ලිියක සටහන් කරපුවාඇතකොට තව කියන මෙකූමල් බුදුහරි බෙන්තොට කිතු තට කිය බෙම් තොට කියලා කිය ෙම්තොට කිතු මෙකූපුත් සුවයා එයාගේ පුතා සුවයා හරි කලු කිතු එඩර බෝපි න ප කලු කු කලු කලුකිතු එඩේර බෝයි හෙලිලි දේව බෝයි හ හෙලිලි දේව එතකට හෙලිල්ලි දේව එට පසේ එඩේර බෝපි එඩේර බෝපි බෝපි හා ඇයගේ නම බෝපි හා හ එඩේර බෝපි හා ැන එඩේරෙක් එත බන වෘතියන් කියනවා එේර බෝපි හා වාසකට වෘතියක්ත් වයෙනවා නැකැ මෙහෙමයි වාස ගම කියනවා වාස මේ ඩ වැඩෙත් කියනවා එඩ බොයිහා හෙළිලි දේවපුත් සුවයා එයාගෙනම සුවයා කොරනාතා කෝගේ කොරග ගහඩ කොරනාතා එන ඇදි සාතිය ඇති මෙකුමල් ලොකෙපි මෙයාග මල්ලි ලෝකෙපි මේ බලට මේ නංවල තියෙන වරූපය හරි අපේ ගංවල මිනිස්සු අපේ ගංවල කවදීති මෙකුදූ කොන්තියා කොන්තියා මෙකූ නං රක එයාගේ නංගී රකා හරි ඔන්න අපේ නම් එකොට ැන් නන්දදානකොට මොකද වෙලාදී හෙදම් ම කියන එක නෙමෙයි බෙන්තොට විහාර ගලයකොට ග කොට තිය ගලේ කොට ලතියනක විශ්ලේෂය කර අපිට පේන මේ සාමාන්‍ය මිනිසුගේ නන්දදාලා තියෙන කුල ඇදෑඇදදිිය නම් කරනාතා නාත කකුල දෑදදින කරනාතා ඉති ඕක සදාකාලිකොම යන් ඇති කරනාතා කොනාතගේ ළමයි එයාගේත් ලම පහසට කියන වේ ඒක මේ අදයි අපහසට කියන්නේ අද අපිහි සලකන්නේ එක අපහසට කිය නිසා මොකද අපට අර අංගල්ල හඇත්්දික වාසකන්දැන් තියෙනවාන තිේනිසා මේ කිව හම ඉතන් මේ අපහසට කිවයිගලලා ඒක කුර රත්නපුර ජනිතගේ ලි වත් අපම ජනත ඇති ඒවාගේ අර ගමෙන් ගම වෘර්තියෙන් ශරී රලක්ෂණයෙන් එහෙමාව අපිත් දන්නවා මේ අ තන්නේ මේ වික්‍රමිසික මාතක පොතක තින බේගල් කියලා ඔ බේගල් හරි ඒ වගේ ගංවල එහෙම නන්දාලා තේෙන තකොට අපි තෙවරුන් ගන්නඕන මේ හත්ම හලති වෙචි ප්‍රශ්නට යන් අපේ සම්ප්‍රදාය තුළ තියෙනෙ හරි කෙටි ඔය වගේ දේවල් තමයි තේන්නේෙ පුද්ගලිගේ නං හැටියට නමුත් අපට පේවා කෝට්ටේ යුගය සීතාවක මහනුවර විශේෂයම මහනුවර රජධාන සමයෙන් පස්සේ එකක් පුද්ගලින් සඳහා රජවරු ඇම තිවරු අපි දැක්කන මේ අපි කතාරජනන තකුල තාන්න මාන්න දෙවායි ඩග සම හන්ට ගෞරම නම්බ නම තන්න මාන්න ඒ මොනවද සය නෑ යෝදම රජුරු දෙනවාන දේවල්ද රල හම හමක්වන පේන යවත්තට හ නද ලද මේ පරම කියල කොටන්න්නට කොටන් ඕන හෙම හමක් ඇත්තේ නෑ හම එකක් ඇත්තේ නෑ අපට පේ අපි මේ සාක්ෂිමතකය න්නේෙම අපි හො හ ිට ක වැරදිගල්ලක න්නට පුලන් අප ේ ද ේකට වැඩ වෙනසේ තත්වි කෙල්ල එක තිය දගමත ශාස්ත්‍රීය දන කහන්න ඕක තමයි එන ේ වාසග විදන තකොට දැං උදාහරණය කරට අපි දන්නවා. ඒගේ මේවා බොහම සංවේදී කරුණු නිසාාපි ප්‍රසිද්ධ මාධ්‍යියයක ඒවාසගන් ප්‍රවේනි තොරුතුරු කතාකිරීම කිසිසේත්ම සුදදුසුවවෙන්නේ නෑ. නොමු අපිට පෙන්නට පුළුවන් සහර රජවරු සමහර ශිල්පීන්ට දීලතියන තාානා අන්තර දිහා බැලුහම දැන්ඔය බූනක බාහතරනි භූනක බහුරජයුතුමාට කණනාාඩියක් හදල දියතරරිප්පුූ ගලකින් හැකැනේ තිරිවාන ගලකින්නතේ දියතරිප්පු ගලකින්. මේ බ බිින්විීදදුර කියල කෙන හොදට රචි කල්න දනවා හදන ඒම ඒ ිලයි ඒ ගල්ලලින් කාල්ලම කාච දෙකක් හදලා ඇස්කන්නාඩියක් හදලා බුණනෙක බහු රජ්ජුරන්ට තෑග දුන්නාම හදපු ශිල්පියට සිලුමිනි කියන මේ වාස ගම සිිලිමිනි කියන උපාධක කියන ගහුරවනනාම ීල එතුට ඒගොල්ල අදරම අදැන් කලා ීරනගේ කලා කීරති දෙනවගේ එතට ඒගොල්ල ඒ තමන්ගේ නමට සිලුමිනිි කියන එක පාවිච්චි කළා තැන් සමහරයට අදත් එම හොනහරි සම්මානයක් දුන්නාහම මගේ නමට මුලින්ඒත් පවිච්චි කරන අපි පාවිච්චි කරනවා ැක් මොනද විශාරධ කියලා විශාරධ කියලා පාවිච්චි කනවා එතකොට ඒ රාජස්භාවලින් දීපු නොයකුත් නොයෙකුත් සම්මාන තැන් ඔය රජ්ජුරුවන්ගේ ආභරණ පට්ටලේ කෙලා කිව්ේ ආභරණ හදන පට්ටලේ කර්මාතකරුවවාි පට්ටලේෙක්කොහම අපට තුුණමිගෙනියන් පට්ටලේ කිව්හමිගෙනයන් හරිනෑගේ ොකදනනිගම් බාලාද හසක් නොත් පටලේකිවේ ගොල මයි රාජකීය කර්මාන්ත ශිල්පීන් ක්‍ර වැරදි ඒක වැරදිවැඩන්නෙේ න. එතකොට නීලවල වගේ මහනුවර පලාතේ නීලවල වගේ ගංගුල ඒ රාජකීය ශිල්පීන් ජීවත් වනා ඒේ ගොල්ලන්ට රජ්ජුරෝ දෙනෝ යම්ම් තන්න මාන්න ඇති ඒවයින් ඕවා පැවතිගෙන ආවා එහම නැත්තක් දැම් බලන්ට නුවන් පටන්ගන්නකොටම ලියනගේ කියලා කිවවා හම දැඟහෙම එකක් තියෙනවා අයි කියලා. එදි හරිද සීගිරි කැටපත් පවුර ගත්තොත් එෙහෙම ඒ සැල්ලිපිවෙල කැටපත් පවුර එතන ඇතැම් ගීතවල ලියපු කත්තුරුගේ අන්‍යතාව ලියනවා එ ලියනකොට සමහරයි ලියනවා මම කස්බල් ලෑපානන් පයමුල් ලේදරු ලේදරු කියැන ලේක දරවා ලේක දරවා කියලා ගැන තන නිලධරයා කියන එකට ලේක නිලධාරයා කාශප කියන ඈපාණන්ගේ පාදමූලේ සේවය කරන ලේකැනෙ සෙකට්‍රී ලේකක අහවලා කියලා කියනවා. එතකොට ෙතර තින කියල එකකාල ිරට හිටියන කාලඉගලම ලේදරු. මහ ේනා කියලා වචන හොරග ඇතවශම දැන් අපේ දහවනි සතවර්ය නමනි සතවර්ශයනට මහ ලේනා කියලා වචන තින ීකට්‍ර අප ඉග්‍රසින් කලන හලේකම්. එතුරෝ ලියන අය කට්ටිය ඒගුල්ලු ලියන අයට එතට ඒ පරජකාලේ. ඒ ම ම ියන්ඩ ැම රට ලියන්ඩ ෑන කියව ඩද කියවඩත් බෑ එතකොට ලියන කියන කට්ටියේ ක්ෂරතාව තිබිච්ච ඒවා පුගුණකරපු කණ්ඩයන් හිටියයයිතව ඒ ගොල්ලු එගුලු ලියන කට්ටිය. ලියන මඩුවේ කට්ටියය. ඒගුලු ලියන ගේලා ලියනගේ එතකොට එතන ලියන ආරච්චිලා ආරච්චි මයි තන තුරක් ඒ මේ මොනවද මහලේකම් කියල වාස වාස මත්යනවා මහලේකම් කියන වාස මක්. එත වාස ගමකට වැඩිය ඇතන ති ෘතිය ෘතියහු න අපි වරදගෙන වාසගම කියන්නේ ෘතිහඳන් නමට න එක වෙන්නේ නුවන්න්නේ ෘතිය කරපුවාය හිටපු ගමනේ හවට දැ දැන් අපි හොයාගන ගියෝත්න අපේ නංවල තියනවය වාසගමත් හැන්ගිලා වාසග මගේ තියනව දොබ ගොඩ කියලා ට දොබගොඩ හිටිය ලියනගේල තම ය මේ කට්ටිය හරි එතකොට දැන් මෙවා විශ්ලේෂණත්මක දිය බැලුහම එතකොට එන්නේ ඒවා එන්නේ ඒ එක්කෝඒ කරපු වෘතිය පරම්පරාවල ප්‍රවේණය පෙන්න්නනවා. ඒවෘතිය එහෙමත් ඒත් එක්කම ඒ වෘතිය පරම්පරාහිටපු ගංවලාන්‍යතාව පිළිබිපු කරනවා පොඩි අයිඩෙන්න්ටිකාඩ්යක්ක් මේකනේ අනන්න්‍යතාව පිබඳ සැල ම දැම්හෙමෙන දැ අපි පාරය යනකොට මෝට රථයක දහලෙන W ප ගහරන ස් ප කියල ගහල්ත අපිදන්න වාහන කොහොද කියලාන තයි. ඒ වගේ තමයි අහවල් ගමේ අහවල්ලියන. මේ නිලධාරයාගේ පැලපරපුරෙන් පැවතගෙන නොයි කියන එක නමක් විසින් ස්‍යවිදනය කරන සරලම දේ ඕකනෙස ඒකන අවශ්‍යය ගැන ඔක්කොම පුද්ගලය ය එක වගේ වෙනසාඳනගන්නන්නවා මේ රාජ් සෝම දෙව කොයද රකළු කර රාජ්ෝමදයව එහෙමන කියට හම කියන්න ඇත්තේ එහමනේ පැන්තකොට දැන් බලන් අපිගත්තොත්තේම ප ගරුතර මහා සංගරත්නයට නන්දාාන හැටි ස්වාමින් වහන්සේ නමක් කිය නමක්නේ නමක් නේ ස්වන් වහන්සේ නමක් එතරේ නම ගත්හම එය නම මුලට එන්නේ කොහොමද කියලතියනෙන කිරිවත්ත ඩුවේ ශ්‍රී ප්‍රඥා සාර ස්වාමින් වහන්සේ. කිරිවල්පොල රහ වල්පොල රාහුල හාමුරු බලංගොඩ ආනන්ද මානන්ද මයි හාමුදුර වලංගොඩ නන්ද ආනන්ද මෛත්‍රීය. එතකොට ගමක් එක නමක් තියනවා එතකොට මේ එහෙම කිව්හාහම තැන් කිරිවත්තුඩේ ප්‍රඥාශාර නායක ස්වාමින්න් වහන්සේ කිව් හමතැන් කිරිවත්තුරුව කියන කොඩත් අපි නායක කාතුරුම තක් වෙන්නේ නේ එතර ඒවාගේ මේ අනන්න්‍යතාවන් සමාජයතුළ රෝපණය වෙනවා සමහරලාට අත්ති කෞරෝණය ස්වාමින්න් වහන්සේලා හින්දා තමයි ඒ ගම පැබල ගම පැබිල්ල තියෙන්නේ ගම පැබෙල්ල තියන්නේ සමහරලාට මෙහම ගමක් තිීවා කියර දැ ගන්නේ ඒ ස්වාමීන් හසල්ලගේ ම නිසා ැ හොරන කියනෙ අපේ මත කෙරන රැඳෙන්නේ. හජරඥාන ජරනනාහම්තුර හින්ද න ගැන ඔලුවට එන්නේ අපිට මේක හරි තැන් ඔය දිවාගහ වගේ ඒවාගේ අපි ලේ ඒ අස හාමුදුර හාමුදුරුව මට කාපල්ලි අුද්හම හාමුදුරේ ගම්ම ඇත්තරම ඔොලුවට ේවහින්ද ඒ හින්දන එතකොට අලුපොදයාේ අලුකොදයා අප හාමුර දත්පත් කලායි හස ලවත්. ඉතින් මේ විදිහට ගත්හැමනුවන් අපට පේනවා අපේ සිංහල නංක්‍රමය දිහා බැලුවට පස්සේ දැන් වන්න අපට යම් කිසි විශ්ලේෂණනාත්මක නිකමනයකට එට පුළුවන් පුරාණ කාලයේ දී නම් පුද්ගලය හැඳින්වීමට තිබුණා පුස්සදේව වේලු සුමන අහවල් කන්දේ වලු සුමන කෙලකො හෙවත් නෑනේ හරරි වලු සුමල කන්ඳුවල්ල ඉඳලා පොය තමයි නොත් එහෙම එකක් නෑන එතර සෙල්ලි පෙතිනි පරුමක වලු සුමනසලන අගේ ෘත්තිය පරුමකේ එතට ඊට පස්සේ කාලවල්ලට සෙල්ලිපිවරනට ඔය වහරල ලිපි කියලා පිකසැරකුත් කතා කරා බොහම ෝ මහ බොහොම මත බේදයට තුඩු දුන්න සෙල්ලිපි වගේයක් අපේ රටේ තියෙනවාය ඒ මේ වහල්ලු නිදහස් කිරීම ගැන සදන්න නොයි කියලා මහාචාර සන්දරත් පරණු විතාන කි්වාවය යන්නේ සෙල්ලි පිවෙලත් ඔයි ගං පුද්ගලයාන්ගේ නං එෙම තියෙනවා ඒවත් ඔය අපි කියන සම්ප්‍රදායම ඒ වහරිම කෙටී එක්ක ඔයි ගමේ නම කියලා ගමේහ ගමේ නම කියලා ගමේ නමත් සමඟ පුද්ගලයාගේ නම කියලා එෙම නැත්තං පුද්ගලයාගේ පුද්ගල රූපය දැන් කළු කිතූ කියලාපිට හම්බුණේ හරි කලු කිතූකය හමඔයාගේ ශරීරවරණය කළු ඇත් රාතා ක කොරන කොරනාත කලුකිතු හරි එතකොට එන්ඩේර බොපි හා එතකොට එයා එන්ඩේර එකයාගේ වෘත්තිය මේ විදිර තමයි අපේ සිංහල සමාජය තුල ගැ අපේ රටේ අපේ සමාජය තුළ මේ මේ නංගං විස්තර වනේ දැන් සහරවිට පුරාණ සම්ප්‍රදායකට සම්බන්ධ කෙනෙ කිටියුත් එම පොරණ කියන වචන එත් පාවිච්චි කෙනවා තෑර මෙකුමල් පොරණ සලා පොරණ සලා එ ඇගෙනම සලා අ විශේෂය පොරන පොරන සලා. මේ විදිහට තමයි මේ නංගං ආවේ නමුත් පස්සෙකාල්ත් අපේ මේක තරු ගැන තියෙනකද එකක් පුද්ගලිින්ට නන්තිබුණා. ඒ පුද්ගලීන්ගේ නං සමහරවිට තුලන්නේ ෙටියොත් තුල දෙන්න වංකරගන්නඩපේ එතට කලු කිතූ කියලා කලු එක්ක නැට කිව්වා එත ඒවාගේ අ පුද්ගලයන් සමාන නං තියෙනය නවෙන්කරගන්න එක්ක පුද්ගලයන්ගේ වෘතිය කිව්වා ඒම නැත්තම් පුද්ගලය ජීවත්ත එච්චේ ගමේ නම කිව්වා ඒම නැත්තම් පුද්ගලයන්ගේ ශරීර් ලක්ෂණයක් කිව්වා කියලා නම් කියපු බව අපට පේනවා. ඊට පස්සේ බොහෝ වෙලාවට සම්ප්‍රදායක් හැටේටඇ පුද්ගලයාගේ ගම සමග නම කියන එක ගම සමග නම එක සෙල්ලිපි සාාල් ප්‍රමාණයකට දකිට තින දැත්තමයි අපට හරි ලේසි සල්ලිපි කියනට අපි දන්නමේ ගම මේ කියලා හරි එදැන් අපි කියීමක් හරි ගමක් කියලා ඒ ගමෙහි ආ වූ ඒ ගමෙන් ආ ඒ ගමට අයිති මෙන්න මෙයා කියලන කියනවා එතර ගමතියනවා ඇැවබේ ගොඩක් ඔය ගුහාවල්වල කටාරම් කොටලා ගුහස් අමින්න් අන්සලට පූජා කරපු අඇයගේ න හලතතින් යවිද නිෙස නං හලතිනේ එ ඒකාලෙ වෙන කොට නම තිබුණේ තනතුරත් එක පරුමක මිත ත්‍රයාගේ තනතුරත් එක්ක තියනෙ ගෑනු කෙනෙක් නම් පරුම කලු කියල එයාගේ නම කියනවා. එම නැත්තං අබි පරින්සස් කුමාරිය කියලා කියනවා අි සවේර අි අබි සවේර ඔයගේ නම් තියනවා. එතවට ඒකාලේ එවිදිරිතමයි නං තිබුණේ ඊට පස්සේ ප්‍රධානම සාක දෙයකය වෙන්න අපේ රටේ පසුකාලේ ජනගහනය වැඩුවෙනකොට සමාන නං විහිවෙනකොට අප පේනවා සමහර සෙල්ලිපෙල සමාන නං තියෙන ඉන්න. තැම ගලපාත විහාර ලිපියත් සමානං යන කිතුවූල මිතුූලා ඉන්නවා. එත ඒගොල්ල වෙන් කලේ අර ගමේ නමෙන අහවල් ගමේ මිතු. පැන හවල්ගම මිතුල දෙන්නෙක්කිටත් එක මිතු කෙන කලුමිතු. එතකට ඒවි දිහට අර ඔය දිහට දිහටමන යන මේ අනන්න්‍යතාව සාධනය කිරීම සඳම බව දරුණය කවුරර් ගෑන්ලමෙක්ට හිතගිල්ල දිනවන ආනන කවා මෙයා කවුද කමුද හොයකොමුද රරේ අරාතන හන්දිය ගෙදර හ ම හිත අර කන්දෙගෙදර කමුද කියල දැන්ඔය ගංවලනං හන්නේ. කොහේ කුමුතුද කියලා නෙමේ කාගිකු කාගිකුමුද කියල් ැහුවම තමයිඒ එක දැනගන්න. හරි කාගේ ළමයිද කාගේද. ඒ හන්නේ එකක් වෘතිය. එතකොට හෙමනං ඔය වාස ගම කියන්නේ වාසය කළ දම තර වාසය කළ ගම? යම්ම අනන්්‍යතාවන්ට පෙන්නුම් කලා අපේ සමාජයේ පැණි සමාජය තුළ. අදනං කිසිත් හොයින්ඩ බ ඕනෙත් නෑ මාතරබත් කකඩේ යාපනනදන්න තේර කොගට බෑන දම්මල් ියනගේ ලියන් න මයික කතාගර එනිසා නැකතයිම අපි කියි තේරු ගත යතු ේතමයි දැන් සමහර නංගංවලට අපේ සමාජයේ බයයි හංහක්කි දැකල යෙන ඔහුල් මංගේනට නම පරලඩබලඩ තුට නං වෙනස්කරගන්න මේ හරි කේදනය තත්වවා හ මංකඒ කෙනෙක් තමන්ගේ උපන් නම වෙනස් කරගන්්ඩ තරං අපි අඇයිාව අසරන කරන්න අසරන කරන්න ම වස්රෙන න කියන්න නමේ අපේ සමාජ තමන් තමන්ගේ අනන්න තා වෙනස් කරන්ඩ කියන්න තරං තමන්ගේ දෙමෝපියන්ගේ ගෙනපු නම වෙනස් කරන්ඩ කියලා බලපෑම කරන්ඩ තරං. නුස කොචරසන්රල න ඒකතමයිඒ ඒ ඇගයුම් පද්ධතිය අපි සකස් කල්ලනෑ ඇැම් ම නිතරම කියන දෙයක් තමයි ඒ සමාජයේ කොච්චර ඉක්මනින් වෙනස් වනත් සමාජය කොයිතරම් ඉදිරිට පෙලි පිරල්ි අතකට කිය ප්‍රවර්ථන ශීලී කියලනි සමාජය පෙරලෙනවා හැම දාම සමාජයේ වෙනස් වෙනවා.ඒ සමාජයේ වෙනස් වෙනකොට අපි වෙනස් නොකරගත්ත ේවල් තමයි යෝ දේවල් ැන් ඔය ඔය එහෙම නමක අන්‍යතාව කියනක ඒ කාලේ ඇති වනේ සමාජය පවත්වාගෙනයන්න්නේ අන්‍යතාවන් නඩත්තු කිරීම අවශ්‍යයි උදාහරණය කරට ශිල්ප පරම්පරා ඒ අන්‍යතාවන් තබා ගැනීම ඒ ධනම ිනිසත වර්ශෂය දහට නිසතවර්ෂය ඒ අපේ සමාජය ගෙනයන්දක අත්‍යවශ්‍යයි ඒ නමින් තමයි ඒගොල්ලන්ගේ අන්‍යතාව වෘතිය අන්‍යතාවන් පෙන්වුවේ ඒ ගමෙන් තමයි ඒගොල්න්ගේ වෘතිය නිපුනතාව පෙන්ුවේ ැ අද දැ අදඋනත් බලන්් පරයනකොට යනන්නතට පෙන්නන්න ඇදගලා තිස්ස මහාරාමේ මීකිරි කිවොත් අපි නවොත්තල ගන්න දැ අපි කිවොත් එහම කන්තලේ මීකිරි හෝටටන් පලේස්සල මීකිරි ගෝත් අපිගන්නඕ අපි ගන්න න අප ගන්න ඒගනහරි බම්බලපිටේ මීකරි කිතුල් පැිකෝොත් ගන්නවා එම ගන්න එක එක තමයි එකන්නේ අර ප්‍රමිතිය ප්‍රමි ප්‍රමිතිය තිබුණ ගමත් එක් ඒක ලෝකෙ ලොකෙතේමයි ලොක අදේ අදාල ගමනත්තෙක්න න්න අදාල ගම සමහර විට මේගේ වැඩසටහනක මේවාගේ දේවල් කතා කරනකොට මේවා පිල්ිබඳ දඩිමතවල එල්බීගෙන ඉන්න පේහිතවත් ශ්‍රාවකයොත් මෙට කැමති නොවෙන්න ඉඩකඩ තියනවා ඒම කියන්ෙ එපා මේමයිරම ඒම කිය ඩිපාගද නුවන් දන්න නේද ඉංග්‍රීසිී නමත්වෙන ශමේකඒ සපත්තුහ දන්න කියෙන සප ේරුවා නද ඇතුරෙකුල්ල නම සපතේරුවා ජෝන් කාපෙන්ට කෙලමගේ මිත්‍රේක් හිටිය ෝස ජතයගේ හොඳ ෆොටග්‍රක කෙනෙක් ජෝන් කාපෙන්ට රි හෙදර හිටිය හතර මෙ මොන දෙගන්නන්නේ හර වඩවා අප ිනිුස ලම කිවත්තේ ෝන් පපට හම ෝන් බස් කියලා හ ොකද දැන් ඒවෙන් පේ නො මේ අපේ රට හිතරන්න එම පිටරටොල්ලොලාත් ඒවි වෘතියක්ත් එක්ක නංගම් හැදෙන්නේ හරි එනිසා වාසගම කියන්නේ ඔබ වාසය කළ ගම ඔබට ඒකෙති මකා දමන්ඩ න්නන් අපට කිසි ප්‍රශ්නශයයක් හැබැයි අපි ඒ විද්‍යාත්මක සොයායාමක් ඉතිහාසය හරක් කළේ ඉතින් හැම කෙනාටම නමක් තියනවා ඒ නමට අදාළ ගෞරවය දෙමු කියනකාරණය අපිට මතු කරන්න ඕනේ එමන අපි හද එකසි පනස්සතරයෙෙන් ඩ ස්්‍රහණය ඊලන් කොඩසටි යොම වෙන ඔබ දන්න අපි දැම්මේ සැංකල්ල් රාජානය කෝට්ටය වුගේ පිළිබඳවලු කතා බහකඉන්නේ ඉතින් ඒකම අපි විශේෂෙන්ඒ අප දුරකතන කැර මත කරන බිඳු එක එකයි දෙකයි පන පහි ස් වන හැටතුන ිඳදු එකකයි එකකයි පනස් පහහි තිස්ත්න හැතුුණන කියන දුරකතන අංකය ඒකම අපට ශ්නයම කරන්න පුළන් අපේ නාලිකාවේ කමෙන් දිහට ෆස්බුක් කමෙන් දිහටත් ඔබට ප්‍රශ්නයම කරන්න පුළුව ඒට අපි යං විරාමයට අපේ ප්‍රෝධ විරමයට බලං ඉන්න අය මෙතැනින් ය